දැන් තියෙන තත්ත්වය අනුව දේශපාලන පක්ෂ කෙරෙහි මහ ජනතාව කලකිරිලා ඉන්නේ. ඊටාත්ම කලකිරිලා තියෙන අවස්ථාවේ හදපු පක්ෂත් කඩාගෙන වැටලා තියෙන අවස්ථාවේදී මං හිතන්නේ මොමුද නමක් නිලාගත්ත දිනාගත්ත නව ලංකා නිදහස් පක්ෂය මගේ නායකත්වයෙන් මම හිතන්නේ අපිට ඉස්සරහට යන්න පුළුවන්. අපේ අනුශාසකවරිය ඇහැට චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපතිතුමීගේ ආශිර්වාදය. සාද මොනවද විශේෂ තීන්දුව తీරණ එහෙම මුකුත් ගත්තද? නෑ ඒව තමයි අපි ගත්තේ. අපි අලුතෙන් නිලධාරි මණ්ඩලපත් කරා. අලුත් මධ්‍යම කාර්යක සභාවට නිලධාරින්පත් කරා. ඉතින් ඉදිරියේදී 2024 වෙනකොට අනිවාර්යයෙන්ම මැතිවරණ පවත්වන වර්ෂයයි. මැතිවරණ පවත්වනවා. ඉතින් ඒකට අපි ඉදිරිපත් වෙන්නේ වගේම අපේ සංවිධාන ශක්තිය වැඩි කරගන්න තමයි අපි කතා කරගත්තේ. අද දිනේදී ජනාධිපති මහත්මයාත් IMF නෙල් ගහලින් සාකච්ඡාවක් දෙනවා. ලැබිච්ච 2.9 බිලියන් ඩොලර්ස් සහ ඉදිරියේදී ඒ මුදලට කෙරිච්ච වැඩපිළිවෙළ සහ ඉදිරියේදී කරන්න යන වැඩපිළිවෙළ පිළිබඳ ඒ පිළිබඳව පක්ෂ ඔව් මං හිතනවා ජනාධිපතිතුමා කවුරු මොනවා කිව්වත් ඉතාම හොඳ වැඩපිළිවෙලකට යන්නේ. අනිත් එක එතුමා බොහොම කෘතාස්ත දේශපාලකෙක්. ඒ වගේම එතුමා හොඳ අත්දැකීම් තියෙන කෙනෙක්. මං හිතන්නේ අද දේශපාලන ශිස්තේ එතුමාට කිට්ටු කරන්න පුළුවන් කෙනෙක් මම නම් දකින්නේ නැහැ. මම හොඳට අනාවැකි කීපෙක් කෙනෙක්. මම අවුරුදු 30ක් පාර්ලිමේන්තුවේ ඉන්න කෙනෙක් හැටියට මට වෙනවා රනිල් වික්‍රමසිංහ මහත්තයා මේ ගමනේ ඉදිරියට කාගේ සහයෝගය ඇතුව අරන් යයි. ඉතින් එතුමා IMF එකේ මේ සියලුම සහයෝගය ලබා ගන්න පාර්ලිමේන්තුවේ ඉන්න අනිත් පක්ෂ සහ මන්ත්‍රීවරුන්ගේ සහයෝගය අවශ්‍යයි. මෙතන තමයි මම හිතන්නේ අපි සමහර අය හිතන්නේ නැති පැත්ත. බලය ගැන විතරක් කෑදරකම් තියාගන්න එපා. මං කියනවා පක්ෂවලට. දැන් හුඟක් අය බලන්නේ තමන් රජ වෙන්න, තමන් ජනාධිපති වෙන්න, තමන් අගමැති වෙන්න, මාන බලන ඇරෙන්න. මේ රට ගැන හිතන්නේ නැහනේ. ඉස්සෙල් මේ රට ගැන හිතන්න එපා. අපි දැන් රනිල් වික්‍රමසිංහ මහත්තයාම කියනවා අපිට හොඳ කාලයක් එළඹෙන්නේ 2047. ඒක සෑහෙන කාලයක්. ඒක තව කාලය අඩු කරගන්න පුළුවන්. අපි සියලු දෙනාම එකට එක්හසු වුණා. ඉතින් මේක තමයි මම හිතන්නේ IMF එකේ සහයෝගයට යන්න කියලා ඔය හැම පක්ෂ නායකෙක්ම කිව්වා. හැම පක්ෂ නායකෙක්ම කිව්වා. දැන් ඔය මොනවා කතා කරන්නේ? ඉතින් ඒක නිසා අපි ඔක්කොම සහයෝගය දීලා රනිල් වික්‍රමසිංහ මහත්තයාට මේ ගමනේ යන්න IMF එකත් එක්ක ගනුදෙනු කරන්න අපේ සහයෝගය දෙන්න ඕනේ. අනිත් එක එතුමා තවත් මම හිතන්නේ ලෝක වාර්තාවක් දීලා තියෙනවා. ඒ කියන්නේ එලිසබත් මහරජින ඔටුනු බලන් දෙන දවසෙත් එතුමා අවුරුදු 3ක දරුවෙක් හැටියට ඒකට සහභාගී වෙලා තියෙනවා. ඒ වගේම චාල්ස් කුමාරයා රජ ඔටුනු බලන් දෙනකොට එතුමා අවුරුදු 70 ගානකට පස්සේ ඒකට සහභාගී වුණා. ඉතින් ඒකෙන්ම එතුමාගේ පරිණතභාවය සහ එතුමාගේ ඉදිරියේ පවුල් පසුබිම අපිට හිතාගන්න පුළුවන්. මම හැබැයි රනිල් වික්‍රමසිංහ මහත්තයා වැරද්දක් කරොත් ඒක මම වැරදි කියලා කියන මිනිහෙක්. ඔය හොඳ කියනවා වගේම මම මේ ළඟදිත් පාර්ලිමේන්තුවේ එතුමා සමහර ගත්ත තීන්දුව වලට මම විරුද්ධ වුණා. ඉතින් ඒ නිසා මේ හැමදාම රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ හොඳ කියන්නේ මම බලාපොරොත්තු වෙන්නේ නැහැ. එතුමා මේ රටට අහිතකර දෙයක් ගේනවා නම් ඒකට විරුද්ධවත් මම කතා කරනවා. 1948 මහමාන්‍ය වී සේනානායක ණය නැති රටක් හැටියට 48. 2048 ඒ ඥාති පුත්‍රේ ප්‍රමා කියලා දන්නේ නැහැ. එක්සත් ජාතික පක්ෂයේ නායකයා රනිල් වික්‍රමසිංහ කියලා ණය බිංදුවට බස්සනවා. එදත් 0ද අදත් 0ද මොකක්ද මේ ගමන? බොහෝ දෙනා විචනය කරන 48 රනිලුත් නැහැ, 48 අපිත් නැහැ, 48 ජනතාවත් නැහැ. කාටද ඒ ණය බිංදුවේ රට නිර්මාණය කරන්නේ? ඔව් ඒක හරි. ඒක මාත් පිළිගන්න. රනිල් වික්‍රමසිංහ මහත්තයා
දෙදා සතලි සටේ එනකොට කොහෙන්ද අපි දන්නේ අපිත් නෑ ඉතින් ඒ ඉදිරියේදී 48 කරන කියන දේවල් ගැන අපිට කතා කරන්න බෑ රනිල් වික්‍රමසිංහ මහත්තයාට කල් තියෙනවා ටිකෙන් ටික මේ රට වැඩි වැඩි කල්යන්නේ ඉස්සෙල්ලා කරන්න එතුමාට ජාත්‍යන්තර සහාය තියෙනවනේ ඒ ජාත්‍යන්තර සහාය ප්‍රයෝගික කරගෙන එතුමා මේ ගමන යන්න ඕනේ මොකද කවුරුත් 2048 වෙනකොට මං හිතන්නේ අපි කිසිම කෙනෙක් නැහැ ඉතින් ඒක නිසා මේ මං හිතන රනිල් වික්‍රමසිංහ මහත්තයා තේටි ඉස්සෙල්ලා අපේ සහයෝගය දුන්නොත් මේකේ මං කියන්නේ අපේ කියන්නේ ජනතා විමුක්ති පෙරමුණේ සහයෝගය දෙන්නත් ඕන. එතකොට සජිත් ප්‍රියදාස මහත්තයා දෙන්නත් ඕන. දෙමළ සන්දාන දෙන්නත් ඕන. ඒ ඔක්කොම දුන්නොත් මං හිතන්නේ යන්න පුළුවන්. ඉතින් මේ පොහොට්ටුවෙත් බෞතරේ මං හිතන්නේ තුමාට සහයෝගය දෙයි. ඒ වගේම 1930 දශකයේදී වින්සන් චර්චිල් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා හිට්ලර්ට ගහන්න ජාතික ආණ්ඩු සංකල්පය ලෝකෙට ගේනවා. තමයි හිට්ලර්ට ගහලා ඉවර කරනවා. 2015 ජාතික ආණ්ඩුවක් හදනවා සහරානුත් අපිට ගන්න. අසාර්ථකයි ඒ ජාතික ආණ්ඩුව. දැන් ජාතික ආණ්ඩු සංකල්පයක් ගැන කතා කරන්න නැතුව එකමුතු ආණ්ඩුවක් ගැන කතා කරනවා. පාර්ලිමේන්තු සගයෙන් කතා වෙනවා. ඔබතුමා පාර්ලිමේන්තු කතා කරනවා. මොකක් කොහොමද ඔබතුමා එක දකින්නේ? නෑ ඒ මොන වචනෙන් කිව්වත් අපි කියන්නේ ඒකට එක්කාසි විය යුතුයි. චර්චිල් අගමැතිතුමා එදා ගත්ත නායකත්වය අරගෙන දින්නා. හැබැයි මැතිවරණයේදී වැරදුනා. මහමැතිවරණයේදී වැරදුනා. ඉතින් ඒක සාමාන්‍ය දෙයක්. අපි ගත්තොත් කණ්ණංගර මහත්තයා. නිදහස් අධ්‍යාපනයේ පියා අපේ ගමේ. එයා තමයි නිදහස් අධ්‍යාපනයේ ගෙනාවේ. නමුත් ඊළඟ මැතිවරණයේදී අපේ ගමේ මිනිසු වැරද්දුවා. හරි? ඉතින් ඒක නිසා අපිට රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ඊළඟ ගමනාන්තය කොහෙද කියලා කියන්න බෑ. නමුත් එතුමා මේ රට වෙනුවෙන් කළ යුතුයි. එතුමා දැන් අවුරුදු 45 50කට හිටු වෙන්නේ මේ රටේ ඇමති කන් දරුවා නම් අගමැති කන් දරුවා නම් එතකොට විවිධ තානාන්තරවල හිටියා නම් එතුමාගේ යුතුකමක් තියෙනවා. මොකද මේ වැටීම එතුමාත් බග කියන්න ඕන. එතුමාත් බග කියන්න ඕනේ මේ වැටීමට. එතුමා අපි ඇතුළු සීලු දෙනාම. ඉතින් එහෙනම් එතුමාගේ යුතුකමක් තියෙනවා. දැන් මේ මිනිස්සු පිළිගන්න දේශපාලනයේ කැටියට මේ රට හැකි ඉක්මනින්ම ගොඩ ගන්න අපේ සහයෝගය සම්පූර්ණ ලබා ගන්න. ඔව් ඔබතුමාගේ ලේකම්තුමා පේෂණ ජයරත්න මහත්මයා හිටපු මහමැතිවරේ ආණ්ඩුකාරවරේ දකුණු කන්නඩක් තියෙන දේශපාලනඥයෙක් ඔබතුමා පාර්ලිමේන්තු මන්ත්‍රීවරේ මේලවසල සුමන්දිරම් මන්ත්‍රීවරයා ප්‍රකාශ කරනවා මේ පළාත් බෙදීම පිළිබඳව ධාතු සංශෝධනය පිළිබඳව එතුමා පවසනවා නැගෙනහිර සහ උතුර එකම බිම්තීරුවක් කිරීම අදත් සාකච්ඡා ආරම්භ කරනවා ජනාධිපතිතුමා ඉදා කිව්වා පෙබරවාරි 4 වෙනිදා උතුරු නැගෙනහිර ප්‍රශ්නයට පිළිතුරු දෙනවා කියලා ඔවුන් ඒ ප්‍රතික්ෂේප කරනවා තාමත් ඒ සිද්ධ වුණේ නැහැ කියලා මේ පිළිබඳව ඔබතුමා ඔව් දැන් උතුර සංවර්ධනය කිරීම සහ උතුර නැගෙනහිර උතුර සංවර් මේ සුවන්දිර මහත්තයාට ස්වයං පාලනය කිරීම සහ සංවර්ධනය කිරීම ගැන අපේ කැමැත්ත අපි ප්‍රකාශයට පත් කළා තියෙනවා. දැන් මෙතන උතුර නැගෙනහිර කියන එක දැන් මේ ඊට පස්සේ ආපු එකක්. නමුත් උතුර නැගෙනහිර ගැන කතා කරනකොට ඒකට සුප්‍රීම කෝට් උසාවියේ නඩු තීන්දුවක් තියෙනවා. ඒ නඩු තීන්දුවේ තියෙන්නේ මේ දෙක පළාත් දෙකක් ඇතුළට යන. ඉතින් ඒ උසාවියේ නඩු තීන්දුව අභිභවා යන අපි කිසි කෙනෙකුට බෑ. ඉතින් එහෙනම් අපි නැවතත් උසාවියට ඈවි. ඉතින් ඒක නිසා මම කියනවා උතුරු නැගෙනහිර යන ප්‍රදේශයේ දෙකේ එක්කෙනෙකුට තනි පාලනයක් ඕන නම් ඒ නැගෙනහිර පළාතේ මිනිසුන්ගේ කැමැත්ත ගන්න වෙයි. සමහර විට ජනමත විචාරණයකට යන්නේ ජනමත විචාරණයකට යන්නේ නැතුව මේක ගන්න බෑ. ඉතින් ඒක නිසා අපි ඇත්තටම මස් රාත්තරම ඉල්ලන නරකයි. නමුත් සුවන්දර මාත්‍රයට අවශ්‍ය කරන දේ ඒ දෙමළ ජනතාවට අපි දිය යුතුයි. ඒකට අපි ඔක්කොම අත උස්සලා දීනේ පාර්ලිමේන්තුවේ. මමත් ඒකට කැමැත්ත දීලා තියෙන්නේ. ඉතින් නැගෙනහිර පළාත ගන්නකොට නඩු තීන්දුව ඉදිරියට එනවා. ඒ වගේම නැගෙනහිර පළාතේ මිනිස්සු ගැන
මිනිසුන්ගේ කැමැත්ත ජනමතම ජාරණිකෙන් ගතිය. දැන් මොකද මේ ආණ්ඩුවේ ඇමති දෝරයක් එහෙම ළඟදී ලැබෙයි වගේ මොකද අපි දැක්කා ජනාධිපතිවරයාගේ ගුණවායනා කරන ඔබතුමා. ඔව් ගුණවායනා කරනවා වගේම තමයි නරකත් කියන්නේ. ඔය ඇමතිකම් මට ලොකු නෑ. මේ ඇමතිකම් මම ඇමතිකම් දරපු කෙනෙක්. මම ඇමතිකම් හැම ආණ්ඩුවෙම දුන්නා මම ගත්තේ නෑ. මට ඇමතිකම් වලට වැඩි මේ රට හොඳ ලොකුයි. ඒකින්ද ඇමතිකම් වලට මම යන්නේ මිනිහෙක් නෙවෙයි. යනවනම් යන්නේ ඇමතිකමට වඩා ඉහළ එකකට. ඇයි මොන හත්ති ලැබුවකටද? ඇමතිකමට යන්නේ ගියේ දැන්ද? යන්නේ බයිටි ඉහළ තැන. ඒ කියන්නේ මොන වගේ තැනකටද සාමාන්‍යයෙන්? එතනින් උඩ තියෙන තැන් තියෙනවනේ. ඔව්. අගමැතිකම. ඒ වගේ තැනකට යන්න ඕන. නැත්නම් මේ කුමාර වෙල්ගම කියන මිනිහා එක තැන පල් වෙන මිනිහෙක් නෙවෙයි. ඒ කියන්නේ ඊළඟට අගමැති කුමාර වෙල්ගම කියලා ඒක ඒක වෙන්නත් පුළුවන්. ඒක ඉහළ යන්නත් පුළුවන්. සමාජයේ පිළිගැනීම තියෙනවා. දැන් රාජපක්ෂලගේ වැටීම තියෙනවා. ඒක රජල් රාජපක්ෂලත් එක්ක හිටපු කෙනෙක් මම. ඉතින් මං කොහෙන් නවතිද දන්නේ නැහැ. අය වෙන්නේ බබුතා. සමාජයේ ඉඩසක. 2025 වෙනකොට සමාජයේ ලොකු ඉඩසක්. ඒ ඉඩසක වෙල්ගමට යන්න පුළුවන්. වගකීමෙන් කියන්නේ. මොනවා කියනවද? බොරුවට කියනවද අපි? අපි අවුරුදු 40ක් දේශපාලනය කළා. අවුරුදු 30ක් පාර්ලිමේන්තුවේ ඉඳලා. මොකටද බොරු කියන්නේ? නිකම්ම යන්න බෑනේ නේ. නිකම්ම යන්නේ අපි යන්නේ. ආයි ජෙට් එක යනවා වගේ තමයි. දැන් මේ මහින්ද මහත්තයා ආයිත් අගමැති දෙනවා කියලා කතාවක් යනවා හැබැයි. ඒක තියෙනවා ඉතින්. ඔව්. මන් දන්නේ නැහැ ඉතින් මහ ජනතාවගේ කැමැත්ත මොකක්ද කියන එක. ඒ ගැන කියන්නේ මන් දන්නේ නැහැ. නමුත් මහින්ද මහත්තයා කෙසේ වෙතත් අපිට නෑ යන්න. දැන් මේ මොකද මේ අරගලේ ඉවර වෙලා අවුරුද්දක් සපිරලා තියෙනවා. ඔබතුමත් ඒකට මුණ දෙන්න කෙනෙක් විදියට මොකද දැන් ඒ ගැන පසු විපරම කොහොමද? පසු විපරම මොකද ඒකට ටිකක් ගහ ගන්නවා. එන්ජියෝ සල්ලි වලට ඩුටි කැල ගන්නවා. සමහරව මැරෙනවා. සීදී විනාශ කර ගන්නවා. දැන් මට ගහපු උඹ මන් දන්නේ කොහෙද කියලා. මං ගොඩ තමාව දෙන්නේ කියලා. ඒක කෙසේ වෙතත් ඉතින් මොන වුණත් දැන් අපි ජීවත් වෙනවනේ. දොස්තරලාට පින් සිද්දෙන්නේ දැන් අපි ජීවත් වෙනවා. උන් මැරෙන්නේ. ඔන්න අරගලේ. ඒ වුණාට දැන් අරගලෙන් ලොකු දෙයක් ජයග්‍රහණය කරා කියලා තමයි ඒගොල්ලන් කියවෙන්නේ. හැබැයි අර සැබෑ අරගල කරුවන් හරියට කරා. අර කෝච්චි ටිකට් අරන් දෙන්න නෝනා. අන්න හොඳ දේශප්‍රේමී. අනිත් උන් ඔක්කොම සල්ලි වලට ගා ගන්න එන්ජියෝ කාර්යයේ පිටිපස යන පල් හොරු කණ්ඩායම. දැන් අරගලේ හිටපු කෙනෙක් ගහලා දැන් ජාතික රෝහල ඉන්නවා. කුටි කාලා. තව අර කෙල්ලේ කඩ වැටුණා බිමට. ඔව්. අපේ ගමේ ඔය අරගල කරුවන් ගියා. ඔය අරගල කාරේ කන්තර. ඉතින් බලන්න අපි කොච්චර හොඳද ඊට වැඩි. අපි කොච්චර හොඳ. දැන් ඔබතුමාගේ ඉදිරි බලාපොරොත්තු මොනවද සාමාන්‍යයෙන්? ඉදිරි වැඩපිළිවෙල මොකද්ද සාමාන්‍ය මොකද්ද කරන්නේ? මම දැන් කිව්වනේ මගේ බලාපොරොත්තුව. ඔව්. මගේ බලාපොරොත්තුව මං පැහැදිලිවම කිව්වා. ඉතින් අපි ඒ ඉලක්කයට යමු. ඔයගලගේ සහයෝගය දෙන්න පුතමට. ඔයා හැමදාම දුන්නා වගේ ඔයා මගේ රේසින් කාර් එකේ හුඩ් එක ගන්න උනන දීපු එක මේකටත් දෙන්න මට යන්න. ඔය ඉතින් මුතුමන පක්ෂ උපදේශිකාව. අද මේ උතුරේ ගිහිල්ලා. උතුරේ සංචාරයේ. ඉතින් මේ ඉවත් කරලද? නෑ ඔපෝ නෑ. වෙනද නම් අපි දකින කුත්ති අධිකාරී මණ්ඩලෙට ගෙන්නනවා මොකද මේ පාර. නෑ 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 ඒ හරි. උතුරේ මේ සංචාරයේ ගියා. එතුමිය ඉතින් එතුමිය තමයි ඉතින් අපේ අපිට උපදෙස් දෙන අපේ ජීවනාලිය. අද මොකද මේ රැඩියටවත් ආවේ නැහැ. ඒකනේ. ඒතකොට එයාගේ තිබ්බන්නේ වෙන එකක් තිබ්බන්නේ මොකද්ද? ඒක මම මතක නැහැ මොකද්ද අර තිබ්බේ. අර පයින් එහෙම ආවේ මොකද්ද ඒක කියන්නේ? රැඩිකල් එකක් තිබ්බනේ. ඔය දවස් ටිකේ මේක රසාවක් නැහැ. අද මොකද? මේ රැඩිකල් එකට නම් මම නෑ. නෑ 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 රැඩිකල් නෑ. තාම පක්ෂේ අපි ප්‍රජාතන්ත්‍රවාදී. අපි රැඩිකල් ලෙවල්ට යන්නේ නෑ. පක්ෂෙන් අයින් කරනවා කියලා ආපෝ නෑ. මම අයින් වුණත් එතුමිය අයින් කරන්නේ නෑ. ලක් දෙරණ පුවතකට එහා කී රටගෙන කැක්කුමක්